සුන්දර වන්නට ලස්සන වෙන්නට සින දකින් අපි කවුරුත් අතිශය උනන්දු වෙනා මේ රූපලාවන්‍ය සම්බන්ධව. මම හිතන්නේ අද රූපලාවන්‍ය සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන කෙනෙක් නැති තරම්. කාන්තා පිළිම බෙදයක් නැහැ. හැමෝම කැමති මේ රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පොඩක් දැන කියා ගන්නට, තමන්ගේ සුන්දරත්වය, තමන්ගේ පැහැය වර්ධනය කර ගන්නට අපි කවුරුත් කැමති. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ කාල වේලාවත් වෙන් කර ගන්නට බොහොම අපූරු ස්වභාවික නිෂ්පාදනයක් සම්බන්ධව කතා බහ කරන්නට මේ බෙලඳපොළ නිකුත්ලා නම් හැබැයි ටික කාලයයි. හැබැයි මේ ටික කාලෙට විශේෂම මේ ලාංකේය යුවතියන්ගේ බොහොම ආකර්ෂණයක් දිනාගත්තු නිෂ්පාදනයක් බවට පත් වෙලා තිබෙනවා මේ නිෂ්පාදනේ. මම දන්නේ සීත සීයක්ම දේශීය නිෂ්පාදනයක් නිසා දෝ කියලා සැකයකුත් තියෙනවා. ඒත් එක්ක මම හිතනවා මේ ආයුර්වේද ඖෂධ වලින් සපිරි ස්වභාවික නිෂ්පාදනයක් නිසා වෙනටත් ඇතිගත් හිතනවා. අපි කතා බහ කරන්න දන්නේ නිෂ්පාදනය සම්බන්ධව ඔබ දැනට සමාජය දන්නා වෙන්න පුළුවන්. සුභාසිලෝ තමයි අපි අද කතා බහ කරන්නේ මේ නිෂ්පාදනයත් එක්ක කොහොමද ඔබේ සුන්දරත්වය වර්ධනය කරගන්නේ කියලා. අපි ආරාධනා කළා මේ කතා බහට ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඔබ කවුරුත් ආදරය කරන කෙනෙක් දිනති වල්ගම්ගේ සුබතසක් දිනදී. අයිබෝන්. එතින් මාත් එක්ක තුලා ඉන්න ආයුර්වේද වෛද්‍ය ඖෂධවේදී රිෂානි ලක්ෂික සුබතසක් වයිතු මේ. අයිබෝන්. සුභා දාමේ සුන්දරතම දායාදේ. සුභා සිලෝන් සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නේ. දිනති මේ කැටි කාලයයි මේ නිෂ්පාදනයට. හැබැයි මෙතරම් විශාල පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත් නිෂ්පාදනයක් බාට පත් වෙලා තියෙනවා මේ කෙටි කාලෙද. මොකද්ද මේ එකට හේතුව අපි එතන කතා බහ ආරම්භ කරමු. ඔව් අතරම කෙටි කාලෙකින් මේක ගොඩක්ම ෆේමස් වෙන හේතුව තමයි දැන් අපේ රටේ කියන ගර්ම කලාපීය රටක් අපිට තියෙන මෙලනින් වැඩි හමක් මේ ආසියාතික මේ සමට ගැළපෙන ක්‍රීම් එකක් හොයන්න හරි අමාරුයි. ඒක අපි දේශීය වශයෙන් නිෂ්පාදනය වෙන්න ඕන දෙයක්. මොන රටේ මොන පිට රටට අපි ක්‍රීම් එකක් ඇප්ලයි කරත් අපිට වැඩක් නෑ. අපිට 100% ගන්න බෑ. දේශීය දෙයක් තමයි අපි හොයාගන්න ඕන. ඒ නිසා මේ සබාසිලෝන් කියන්නේ 100%ක්ම දේශීය දෙයක්. ඒක මගේ ඇස් දෙකෙන්ම මම දැක්කා. මොකද මටත් අවස්ථාවක් හම්බුණා ෆැක්ටරි විසිට් එකක් මට ඒගොල්ලෝ ආරාධනා කළා තමයි ෆැක්ටරි විසිට් එකකට. මේක ඇලරිස් පෞද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වෙන ඒස් හෙල්ත් කියා පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා මම ඇතුළුව සහ රංගන ශිල්පීන් අපි ගොඩක් දෙනෙකුට මේ අවස්ථාව හම්බුණා. අපි ගිහින් අපේ ඇස් දෙකෙන්ම මේක දැක්කා. කොහොමද මෙතන මේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ කියලා 100%ක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන 100%ක්ම මේක GMP ISO කියන මේ හැම ප්‍රමිතීන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් බය නැතුව මම රෙකමෙන්ඩ් කරන ඕන කෙනෙක්ට අපි ජාත්‍යන්තර ප්‍රමිතියටම මේ නිෂ්පාදන තියෙනවා. ඒ නිසා මොකද මම පාවිච්චි කරලා බලපු කෙනෙක් මම එහෙම පාවිච්චි කරන්න නැතුව වෙන කෙනෙක්ට ගන්න කියලා කියන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඕගලන්ට පාවිච්චි කරලා බලන්න වෙනස තේරේ. මේක ප්‍රොඩක්ට් එක අලුත් වුණාට මේක අපි එක්ස්පෙරිමන්ට් කරලා තියෙන අවුරුදු දෙකක් තිස්සේ කාන්තාවන් 2000කට වැඩි පිරිසකට මේක දීලා පාවිච්චි කරන්න බලලා ඒකේ ෆීඩ්බැක් එක අරගෙන තමයි අපි මේක ප්‍රොඩක්ට් එක අපි ලොන්ච් කරේ. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක් ලංකාවේ දෙයක් අගයන්න පුළුවන්. බය නැතුව ඕන කෙනෙක්ට ගන්න කියන්න පුළුවන්. සයිඩ් ඉෆෙක්ට්ස් මුකුත් නැති එකක්. ඉතින් පාවිච්චි කරලා බලන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඔබට ආරාධනා කරන පාවිච්චි කරලා බලලා තමයි වෙනස රටා ගන්න අවස්ථාවක් තියෙන්නේ නේද? මේ දැන් වෛද්‍යමින් ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ නිසා ඔබත් එක්ක අපි මේ දැනගන්න ඕන කාරණා තමයි ඔබ කිසියම් දෙයක් නිර්දේශ කරනවා නම් මම හිතන්නේ සාමාන්‍යයෙන් මේ පාරිභෝගිකෙන් දැඩි විශ්වාසනීයත්වය පාවිච්චි කරනවා. මොකද ආයුර්වේද වෛද්‍යවරයෙක් ඒ නිර්දේශ කරනවා කියන කාරණාවත් එක්ක. සුභාසුලෝන් මෙතරම් කෙටි කාලයක් තුල ලොකු විප්ලවීය වෙනසක් කළා. ඔබ මේක දකින්නේ කොහොමද? සහ ආයුර්වේද නිෂ්පාදනයක් විදිහට මේ නිෂ්පාදනය කොහොමද මේ මෙතරම් බලගත් වෙලා තිබෙන්නේ? ඇත්තටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගත්තොත් ඒක අවුරුදු දසදහස් ගාණක් පැරණි වෛද්‍ය විද්‍යාවක්. ඉතින් අපි ඇත්තටම රෝගියෙකුගේ රෝගීභාවය සුවපත් කරන්න විතරක් නෙවෙයි නිරෝගී පුද්ගලයෙකුගේ නිරෝගී බව ආරක්ෂා කරගන්න තමයි අපේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් ඔබේ ප්‍රශ්නේ වුණේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය. ඉතින් අපි මාකට් එකේ තියෙන ගොඩක් ප්‍රොඩක්ට්ස් ගත්තොත් ගොඩක් ප්‍රොඩක්ට්ස් වල ලේබල් එකේ ගහලා තියෙනවා සෝඩියම් ලොරයිඩ් සල්ෆේට්. ඒකෙන් ගොඩක් හැම වියලි භාවයට පත් කරනවා. ඒ වගේම පෙට්‍රෝලියම් ජෙලි. ඒකෙන් එක ගොඩක්ම එන්නේ පෙට්‍රෝලියම් බැරල්ස් වලින්. ඉතින් ඒකෙදි සමේ තියෙන ස්වභාවික සිදුරු අවරෝධ කරලා ඇක්නි තියෙන කෙනෙක්ට ඇක්නි ප්‍රශ්න වැඩි වෙනවා. ඒ වගේම සමහර ප්‍රොඩක්ට්ස් වල තියෙනවා හයි ඇල්කොහොල් කන්ටෙන්ට් එකක්. එතකොට ඒ වගේ දෙයක් පාවිච්චි කළ කෙනෙක් හිතන්න පුළුවන් මේ ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි හින්දා මගේ හැම තෙල් සහිත බව සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියලා. ඇත්තට මේක හරිම වැරදි. මොකද තෙල් සහිත භාවය ඒක తాවකාලිකව ඉවත් වුණාට ඊට පස්සේ වෙන්නේ හැමෙන් තව තවත් තෙල් ශ්‍රාවය කරනවා. අර හැම ඐඩෙන්ටිෆයි කරනවා දැන් තෙල් සහිත බව අඩු වෙලා කියලා.
එතකොට තව තවත් හැම ඔයිලි වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ වගේම අපි දන්නවා දැන් මාකට් එකේ ගොඩාක් තියෙනවා බ්ලීචින් ප්‍රොඩක්ට්ස්. බ්ලීචින් ප්‍රොඩක්ට්ස් ගත්තොත් ඒ වගේ හයිඩ්‍රොක්වීනෝන්, ඒ වගේම මර්කරි, ඒ වගේ දේවල් ගොඩක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ වගේදී අපි දන්නවා හයිඩ්‍රොක්වීනෝන් කියන්නේ ගොඩක් වෙලාවට ලේබල් එකේ හංගලා තියෙන එක පි බෙන්සොෆීන්, ඩයිෆීනෝල්, ක්වීනෝල් ඔන්න ඔය වගේ නම් වලින් තමයි ඉන්ග්‍රීඩියන්ට් එක සඳහන් වෙන්නේ. ඉතින් මේ தத்துவය ඇත්තටම භයානකයි. දැන් ওই වගේ දේවල් වලින් දීර්ඝ කාලීනව පාවිච්චි කරන හින්දා ගොඩක් වෙලාවට හමාශ්‍රිත විවිධ රෝග, හමාශ්‍රිත විවිධ පිළිකාමය தத்துவ, ඒ වගේම ස්නායු ප්‍රශ්න, පසු කාලීන වකුගඩු ප්‍රශ්න මේ වගේ ගොඩාක් අර්බුදකාරී தத்துவය නැති වෙනවා. ඉතින් දැන් මේ වගේ පෙරලියක් කරන්න හේතුව විදිහට මම දකින්නේ දැන් මිනිස්සු බුද්ධිමත් ගොඩක් වෙලාවට ඉන්ග්‍රීඩියන්ට්ස් දිහා බලන්නේ නැතුව කිසිම නිෂ්පාදනයක් මාකට් එකෙන් මිලදී ගන්න නැහැ. ඉතින් මම දකින විදිහට මේකේ 100%ක් දේශීය මුද්‍රව්‍ය භාවිතා කරලා කියලා ලේබල් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වටා විශාල පිරිසක් එක්ලොක් වෙලා තියෙනවා. ISO GMP ප්‍රමිතීන්ට අනුගතව නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක තමයි සබාසිලොන් වල මේ පෙරලියට හේතුව කියලා. සබාදාමේ සුන්දරතම දායාද සබාසිලොන් නිෂ්පාදන පෙළ සම්බන්ධ අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් දිනිත ඔබ මේ කලින් ඔබ සඳහන් කළා මේ රූපලාවන්‍ය ඔබට කිසම් ගැටලු තිබ්බා කියලා මේ මොහොනේ පහපත් භාවය සම්බන්ධ බොහෝ නිෂ්පාදන පාවිච්චි කරා. හැබැයි කිසම් විසඳුමක් ලැබුණේ නැහැ. ඊපස්සේ සබාසිලොන් නිෂ්පාදන පාවිච්චි කරලා පස්සේ ඔබේ පහය වෙනසක් වුණා සහ විශාල විප්ලවී වෙනසක් ඔබ තුළ දැක්කා කියන කාරණාව. දැන් මේ නිෂ්පාදන පෙළ අතරින් කුමන නිෂ්පාදනද ඔබ වැඩිපුර පාවිච්චි කරේ? ඔව් මටම ඔය ප්‍රශ්නේ ඇති උනේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක. අපිට මම මෙච්චර කල් පාවිච්චි කරපු මගේ ක්‍රීම් ටික මට ගෙන්න ගන්න බැරි වුණා. මට ඒක ගන්න බැරි වුණා ඒ හේතුවත් එක්ක. මම දේශීය දෙයක් ඔය හොයිටියා. මට මොකද දැන් මේකට කරන්න කියලා. ඉතින් මම එක්ස්පෙරිමන්ට් කරලා මගේ පුණ අන්තිමට ගන්නව දෙයක් නැතුව නම් මට ඇක්නි ප්‍රොබ්ලම් එකක් ආවා. මට මේ ඇක්නි මම කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. මට හරි ගියේ නැහැ. ඊට පස්සේ තමයි මට ආරංචි වෙන්නේ මේ සුබාසිලොන් එකේ ඇක්නි ඇන්ඩ් බ්‍රයිට්නින් ෆේස් වොෂ්, නයිට් ක්‍රීම් ඇන්ඩ් ඩේ ක්‍රීම්. මේ තුන මම යූස් කරනවා. මේ ෆේස් වොෂ් එක ගැන මම විශේෂයෙන් කියන්නම්. එක තියෙන නීම්, ග්‍රීන් ටී ඇන්ඩ් අරලු තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මම පාවිච්චි මේක හොඳ සුවඳකුත් තියෙනවා. පාවිච්චි කරන්න අරගෙන මට සති දෙකක් ඇතුළත හොඳ ප්‍රතිඵල ලැබුණා. මගේ ඇක්නි ප්‍රොබ්ලම් එක ඇතර මට මේකප් කරන්න නැතුව පාරට බහින බැරි තත්ත්වයක් තමයි තිබුණේ. දැන් ඇත්තට මේ ඒක නැති වෙලා තියෙනවා. සති දෙකකින් මට මේ ප්‍රතිඵල හම්බ වුණා. ඉතින් මං කියන්නේ මේ ෆේස් වොෂ් එක ගැන කතා කරොත් මේක පාවිච්චි කරපු ගමන්ම අපිට ඒ කියන්නේ පළවෙනි වොෂ් එකෙන්ම තේරෙනවා මේකේ ලොකු වෙනසක් අපිට මූණට තේරෙනවා. ඒ කියන්නේ අපිට සමහර ෆේස් වොෂ් අපි යූස් කරාම මූණ හරි ඩ්‍රයි වෙනවා. එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් මේක ෆේස් වොෂ් එකකින් අපි කරන්නේ කුණු දූවිලි පිරිසිදු කරන එකනේ. පිරිසිදු කිරීම වෙනවා, සම සොෆ්ට් වෙනවා. ඒ වගේම මේ ඇක්නි ප්‍රොබ්ලම් එකටත් ගොඩක් හොඳයි. ඉතින් මම ගොඩක්ම කැමති මේ ෆේස් වොෂ් එක තමයි. දැන් අත්දැකීමෙන් කියන්නේ දෙන්නේ මේ නිෂ්පාදනය පාවිච්චි කළේ නිසා මම හිතන්නේ දෙන්නේ අත්දැකීමෙන් කියන නිසා විශ්වාස කරන්නම ඕනේ. මොකද ඒ පාවිච්චි කරන නිසා නිෂ්පාදනය පෙළ. දැන් වයිතමිනේ මේ කාලේ අපි බැලුවොත් එහෙනම් බොහෝ දිනක් ක්‍රීමේ මේ ප්‍රශ්නය තමයි සිදු වෙන්නට ඕනේ කියන ප්‍රශ්නේ. මේ සිදු වීමේ රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. අපි හැමෝම කැමති සිදු වෙනවා. ඉක්මනින් සිදු වෙන කැමැත්තක් තියෙනවා. ඒ ඔහොම ප්‍රශ්නේ තියෙනවානේ. දැන් ඒ වගේ සිදු වීමේ බලාපොරොත්තුවක් තියෙන කෙනෙක්ට දැන් මේ නිෂ්පාදනය පෙළ සම්බන්ධව මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මට අහන්න තියෙන ප්‍රශ්නේ ඇයි සුදු වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අපි ශ්‍රී ලාංකිකය විදිහට අපිට තියෙනවා අපිටම ආවේනික වෙච්ච සුන්දරත්වය. අපි කරන්න ඕනේ අන්නේ ඒ සුන්දරත්වය තමයි අපි ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ ඇත්තටම. එතකොට මම පැහැදිලිවම කියනවා මේ බ්ලීචින් ඉෆෙක්ට් එකක් නම් කොහොමත්ම මේ සබාසිලොන් නිෂ්පාදන වල නැහැ. එතකොට මේ වගේ සබාසිලොන් නිෂ්පාදන වලින් අපි වෙන දේ ගැන කතා කරොත් ඇත්තටම මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් අපිට කොටස් තුනකට කතා කරන්න පුළුවන්. වයිට්නින්, ලයිට්නින් සහ බ්‍රයිට්නින් කියලා. එතකොට වයිට්නින් ප්‍රොඩක්ට් සලින් කරන්නේ ඇත්තටම කෙමිකල්ස් පාවිච්චි කරලා හැමේ තියෙන උපතින් ලැබුණු පාටට වඩා හැම සුදු කිරීමක් තමයි කරන්නේ. මේකදී අර මම කලින් කිව්වා වගේ සෞඛ්‍ය ගැටලු විශාල ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ලයිට්නින් ඉෆෙක්ට් එක කියන්නේ ගොඩක් වෙලාවට හැමේ අඳුරු පැහැවෙච්ච තැන්. ඒ කියන්නේ හෝමෝන් ඉම්බැලන්ස් එකක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිරු එළිය නිරාවරණය වීම නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්නි, එහෙම නැත්නම් මෙලැස්මා ඔය වගේ ප්‍රශ්න නිසා හැමේ අවපැහැවෙච්ච තැන් නැවත යථා තත්ත්වයට පත් කිරීමක් තමයි ලයිට්නින් ඉෆෙක්ට් එක. එතකොට ඒ සඳහා මීපැණි, කෝමාරිකා, ගස්ලබු කියන දේවල් වැදගත් වෙනවා. ඒතර බ්‍රයිට්නින් කියන්නේ ඊට හාගිය ස්ටෙප් එක. ඒ කියන්නේ වඩාත් හොඳයි බ්‍රයිට්නින් ප්‍රොඩක්ට්ස් සෝරගන්න එක.
आराधना करना टीवी दिन समझे।